දෙදස් විස්සයි එකොළහයි විසි නමවනදින විට ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ රැඳවියන් විසි අටදස් පන්සිය හතලි එක් දෙනෙක් රඳවාගෙන ඇති අතර ඉන් විසිදා සස්ය විසිතුනක් රක්ෂණ බන්ධනාගාර රැඳවියන් වන අතර හත්දා සටසිය දහ අටක් දඩුවම් නියෝබම වූ රැඳවියන් ඒ කියන්නේ කන්වික්ස්ලා ඒ අනුව දෙදස් විස්සයි එකොළයි විසි නමවන වන විට මහර බන්ධනාගාරය තුළ රැඳවියන් දෙදස් අටසිය අනු එකක් රඳවා සිටින ලදී ඉන් දෙදස් පනස් නමයක් රක්ෂිත බන්ධනාගාර රැඳවියන් වන අතර හස්සිය තිස් දෙකක් දඩුවන් නියම වූ රැඳවියන් රිමාන් බන්ධනාගාරගත වන රැඳවියන් රැඳවීම සඳහා නව ගොඩනැගිලි කිහිපයක් පල්ලන්සේන බන්දරාගාරයේ ශ්‍රේ යුද හමුදාවේ හේ නාමික හමුදාවේ සහාය සමග සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මේවන විට ඉදි කරමින් පවතී. බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස සංවර්ධනය කර එහි ආරක්ෂක සිරකුටි 110ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර ඉන් සිරකුටි 46ක වැඩ නිම කර දරුණු ගණයේ අපරාධකරුවන් රැඳවීමට කටයුතු කර ඇත. මද්‍රව්‍ය වලට අබ්බවී ඇති බන්ධනාගාර ගතවන රැඳවියන් ප්‍රමාණය දිනින් දින ඉහළ යාම අධික බන්ධනාගාර තදබයට ප්‍රධාන හේතුව වන අතර ඊට පිළියම් වශයෙන් වීරවිල එලිමහන් සිරකඳවුර ආශ්‍රිතව නේවාසිකයන් 2000ක් සඳහා මද්‍රව්‍ය වලට අබ්බහිවුවන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත. සුළු වැරදිවලට බන්ධනාගාරගත වූවන් ජනාධිපති විශේෂ සමාව යටතේ නිදහස් කිරීමට දැනටමත් කටයුතු කරලා තියෙනවා. අපපනත යටතේ පොලිස් අප ලබා දිය හැකි පුද්ගලයන් පොලිසිය මගින් ලබා දීමට ධෛර්යමත් කිරීම කටයුතු කරමින් පවතී. මේ තුලින් අනවශ්‍ය ලෙස රක්ෂිත බන්ධනාගාරගත වන ප්‍රමාණය අවවක් කර ගැනීමට අපේක්ෂිතය. සිර දඬුවම් විඳින අයගෙන් 152ක් පමණ 2019 සංඛ්‍යාලේඛන 90 මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ අය. ඒ අය නැවත නැවත සමාජගත වෙමින් ඉන්නවා. ඉන්ද සිරගත කිරීම දීර්ඝකාලීන විසඳුමක් නොවන බවට අපි වටහාගෙන තියෙනවා රජයක් හැටියට. එම නිසා තමයි අපි උත්සාහ කරන්නේ මේ වෙනුවට ඕල්ටර්නටිව් එකක් හැටියට ඔවුන්ව පුනරුත්ථාපනය කළ හැකිද යන්න. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ කටයුතු කරගෙන තිබෙනවා. අපි වාර්තාව ලැබුණට පස්සේ වාර්තා අනුව තවදුරටත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙවැනි වැදගත්කමක් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.